ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හා ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ආදී සිසුවකු වන උෂාන් සකුන්ත විසින් ලංකාව තුලම ප්‍රථම වරට PCR යන්ත්‍රයක් නිපදවා තිබෙනවා. COVID-19 හෙවත් කොරෝනා ආසාදිතයින් පරීක්ෂා කිරීමට සිදු කරන පරීක්ෂාව PCR පරීක්ෂාව වේ. PCR යනු පොලිමරේස් චේන් රියැක්ෂන් ක්‍රියාවලිය වේ. ආසාදිතයෙකු යැයි සැකකරන රෝගියෙකුගෙන් ලබා ගන්නා ජෛව සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් වෛරස ආසාදනය වී ඇද්ද යන වග හඳුනාගත හැකිය. මෙහිදී සෙම් පටලයක් හෝ උගුරෙන් නාසයෙන් ලබා ගන්නා සාම්පලයක් යොදාගනු ලැබේ. මෙසේ ලබා ගන්නා සාම්පලයේ වෛරස ඇත්නම් මූලික පියවර කිහිපයකින් එහි RNA කොටස වෙන් කරගනු ලැබේ. එම ලබාගත් RNA DNA බවට පත් කිරීමෙන් PCR පරීක්ෂා සිදු කළ හැකිය. මෙය RT-PCR නම් වේ. PCR මැෂින් හෙවත් තර්මෝසයිකලර් මැෂින් එක මගින් මෙසේ ලබාගත් DNA මිලියන ගණනක් පිටපත් කරගනු ලැබේ. මේ සඳහා පැය 4ක් 6ක් පමණ කාලයක් ගත වේ. මෙසේ ලබාගත් පිටපත් ඉලෙක්ට්‍රෝෆොරසිස් ක්‍රමවේදයෙන් පරීක්ෂා කිරීමෙන් ආසාදිතද යන වග තහවුරු කළ හැක. ඔහු විසින් නිෂ්පාදිත යන්ත්‍රය මෙම PCR යන්ත්‍රයකි. මෙහි එකවර පරීක්ෂා 12ක් සිදු කළ හැකි අතර 25 දක්වා වැඩි කළ හැක. PCR යන්ත්‍රය සඳහා භාවිතාවන නවීනතම තාක්ෂණය මේ සඳහාද භාවිතා කළ අතර සාමාන්‍ය PCR යන්ත්‍රයක අඩංගු සියලු දේ එක් කර ඇත. PCR යන්ත්‍රයක වෙළඳපොළ මිල ලක්ෂ 3 ඉක්මවන අතර මෙය රුපියල් 10,000කට අඩු මුදලකට මෙරටදී නිෂ්පාදනය කළ හැක. PCR ක්‍රියාවලිය සඳහා විශාල කාලයක් වැයවන බැවින් සිදු කළ හැක්කේ එකවර කරන පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමයි. ඒ අනුව එකවර පරීක්ෂණ විශාල ප්‍රමාණයක් කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීම ඔහුගේ අරමුණ වී ඇත. මේ සඳහා සහය දැක් වූ සුමුදු සර්, පොඩුතොට සර් සහ හසන් සර්ටත්, යන්ත්‍රය සෑදීමේදී සහාය වූ ලාල් මහතාටත්, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයටත්, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයටත් විශේෂ ස්තුතිය පුද කර සිටී.